යෝගාාවචරයෙකු වූයේ කුමටද හැම විටම ඉඳුරන් පිනවීමට බලාපොරොත්තුවෙන් හැම වැඩකදීම එයට මුල් තැනදීමට ඉදිරිපත්ව ඇති ගිහිගය සසර දුකට හොඳටම සම්බන්ධකම් ඇත්තේය එහි ඇති ගිහිකම් කටලු මට පෙනෙ එහෙයින් ගිහිගය දුක්රැස්කරන තැනකයි සිතෙයි. දුක්ගෙන හැම තැනම පෙනෙයි අවිද්‍යාවෙන් මුලාව ත්‍රෘෂ්ණාවට දාසකම් කරන ගිහියාට මේ දුක්ගිනි හැම පැත්තෙන්ම එන සැටි නොපෙනෙයි. කුසල් දහම් වලට එහි ඉඩ නැත. එයට ලැබෙනුවේ නොවෙෙක් විදියේ බාධාරැසකි කසුන්ගේ බිහිසුණුකම මට වැටහීගියේය කෙලෙසුන් වැඩෙන දුග්ගෙනි බෝකරන එම ගිහිගේය. නපුරු වල් සතුන්ගෙන් පිරිවන ලහබක් සේසිතෙන් නැටවිය. එහෙයින් මම නයිශ්ක්‍රම්ය අදහසක් පහළ කර ගතිමි. මේ දුකතේරුම් ගත් යෝගාවචරයකුගේ කතාවකි, දුක්තිනි රැස පහළවන්නේම කර්ම නැමති ගිනි මුල් කරගෙනය කම්ගිනිවලට මුල කෙලෙස් ගිනි රැසය. මෙම ගිනි තුන්වර්ගේයම සම්පූර්ණයෙන් නිවී යන්නේ විදර්ශනා භාවනාවක උසස් ප්‍රතිඵලය වශයනි. ඒකාන්තයන් රහත් බව ලබාගන්නාතුරු සම්පූර්ණයෙන් මේ ගිනි රැසනිවෙන්නේ නැත. ඔහු යෝගාවචරයක වූයේ මේ අදහස්රස සිතින් ගෙනය. ඒ සඳහා තමාවිසින් කළමනා වැඩහා, පිරුවමනා පිළිවෙතද පිරිසිදුව දැනගෙන විසිය යුතුය. මේ සඳහා ඉදිරිපත් කරන්නේ ලෝතුරාගුණ රැසින්, ග තැන්පත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වාදුන් උතුන් උපදෙස් සමූහයයි. මේ සඳහා මම සීල සංවරය වෙත මාගේ අවධානය යොදමි. එහිදී මම එය කඩනොකොට සිදදුරු සෑදන්නට නොදී අස බලව අකම්මාසව, ත්‍රෂ්නාාදිිට්ටිදකින් තදින් අල්ලානුගෙන දිවි දෙවනි කොට රැකගනිමි එයින් මාගේ කායික ක්‍රියාවන්ගේ හා වාජසික ක්‍රියාවන්ගේ පිරිසිුදුකම සැලසෙනු ඇත මෙසේ සිතට එකඟව මැනවින් රකින සීලයම සෙසු උසස් ගුණයන් මා සිත තුළ දියුණුවට පත්කර ගැනීමට පිහිටක් වනු ඇත ීළඟට මම ඉන්ද්‍රිය සංවරේවෙත මාගේ අවධානය යොමු කරමි ඒ රකින්නා වූ මම ඇස, කන, නැහැය දිවකය මනසයන ඉන්ද්‍රීිය දොරවල් සයේ සිහිය පිහිටුවාගෙන කෙලිස් අරමුණුවලින් සිත පිරිසිුදුකොට තබා ගනිමි එය මාගේ අප්‍රමාද ප්‍රතිපත්තිය වනු ඇත මගින් මා බලාපොරොත්තුවන සීල විසුද්ධයට බලවත් රැකවරණයක් සැලසෙන්නේය. ස්තිරත්වයට පමුණවානුගත් සීලයකින් උසස් ගුණයෝ මතු නොහෙන්නාහ. අයන් පතිට්ඨා දරනීව පානිනං යැයි වදාළ පරිදි මහපොලවසේ මේ සීලය ගුණයනට පිහිට වන්නේය අප්‍රමාධ ප්‍රතිපදාව මැනවින් රැක ගැනීමට නින්ද අඩුකර දිවි පැවැත්ම වූ ජාගරයානු යෝගයත් ආහාර ගැනීමේදී නිස්සරණ අදහස මතුකොට තබා ගැනීමෙන් භෝජනයේ මත්තංයුතාවත් යන ධර්ම දෙක ඉතා දැඩි අධිෂ්ඨානයකින් ආරක්ෂා කරගනිමි හැම ගුණයක්ම අඩපන නොවී. අතරක නතර නොවී පවත්වාගෙනයාමට නම් බලවත් වීර්යක් පවත්වා ගත යුතුය. යන්තන් පුරිසතාමේන, පුරිසවිරයේන, පුරිස පරක්කමේන, පත්තබං නත පාපුනිත්වා, විරියස්ස, සන්තානං භවිසතිී. වදාළ පරිදි පුරුෂයාගේ ඥානතාමයෙන් පුරුෂයාගේ වීරෙන් පුරුෂයාගේ පරාක්‍රමයෙන් යම් උතුම් ලෝතුරා ගුණයකට පැමිණිය යුතුද එයටනො පැමිණ එය නොලබා පටන්ගත් වීරය නොනවත්වන්නෙමී දැඩියගත් අධිෂ්ඨානයකින් යුතුව චෛතසික වීරයත් කාායක වීර්යත් පවත්වාගෙන යන අපපටිවානිතාව මම දියුණු කරමි. එසේම එ සමග අසන්තුෘට්ටිතාච කුස ලේසු දම්මිසු වදාළ පරිදි අපේක්ෂා කරන උත්තමාර්තයෙන් මෙපිට ලැබෙන යම් කවරගුණයකි නිදු තෘප්ත නොවන ස්වභාවයකින් යුක්ත වෙමි විසින් කඩනොකට යායුතු වන ප්‍රතිපත්තියහෙවත් වැඩපිළිවල மாමැනවින් නිසකමව දැන සිටිය යුතුය. ප්‍රමාදය ඈතටතලුවන්නා වද අප්‍රමාධ පක්ෂය නිරතුරුව පිරි அන්නා වද. සතියත් සම්පජඥත් කඩනොවී මාතුළ දියුණුුවිය යුතු බව මම නිතර සලකමි මගේම ජීවිතයට සම්බන්ධ කොටගෙන පවත්වාගෙනයාමට මම තදින් සිතටගෙන වාසය කරමි. මාදුක් තේරුම් කොටගෙන කල්ගෙවිය යුතුය එහෙයින් කය සතප්පාගෙන විසීමට ඕනෑ කරන්නා වූද බැහැර සැපේට ගිජූ සිත නිතර නිතර ඉල්ලන්නා වූද සුකෝප් බෝගි උපකරණයන් සෙවීමට මම නොයන්නෙමි බුදුපියාණන් වහන්සේ කලිංග රූපධානා භික්කවේ ඒතරහි මමසාාවකා විහාරන්තී අප්මත්තා ආතාපිනෝ යනාදීන් මහනනිි ලී කොටයක් කොට්ටේ සඳහායොදාගෙන මාගේ ශ්‍රාවකයෝ පාමාණොවී කසුන් තවන වීරෙන්යුතුව මේ කාලේවාසය කරෙති. ඕුනසේවාසය කරනෙහෙ කෙලෙස් මරහෝ හට ඉඩ නොලබා ඉවත්වන්නාහ යනුවෙන් වදාළහ. පලංකේන නිසින්නස්ස ජන්නුකේ නාබිවස්සති අලං පාසු විහාරාය, පහිතත්තස් සභික් කුණෝ යනුවෙන් සැරියුත් හිමියන් වදාළ පරිදි කෙලෙස්සුන් තවන වීරෙන්යුත් මහනහුට යම් සෙනසුනක පලක් බැඳගෙන ඉන්නා කල්හි වැස්ස දෙදන නොතමන්නේ නම් ඒසු පහසු විහරණයට සුදුසුය. කෙලිස් උල්පතට අසු නොවන හෙයි මේ පහසු විහරණය මගඵල නිවන් සාක්ෂාත්කර ගැනීමට උපකාර වෙයි. පනකුල ඇතිරියකු හෝ සම්කඩ එලාගෙන එහි හෝ හිඳීමෙන් කල්ගෙවීම, මග පල නිවන් අත්කර ගැනීමේ මහා මාර්ගයයි. කොටලුවා යම් කිසි තැනක ඉතා සුළු වේලාවක් නිදන්නාමෙන්, මාද නිදි බහුල නොවිය යුතුයි මාවිසින් නින්ද අඩුකරගත යුතුයි කවරහෙයින්ද නින්දනම් ප්‍රමාදයට හේතුය ඒ කෙලෙස් මරුන් හට අවකාශ ලැබෙන අවස්ථාවකි. යෝගාවචරයා නොනිදයි යන්න මම හොදින් තේරුම් ගෙන සිටිමි එහෙයින් මම සෙනසුන් සොයසොයා ඇතිරිලි ආදිය සොයුසුයා නොවහෙසමි. ඒ ගැන සිතූලි මාත්‍රයක් පවා මා පහල කරතුොත් මම යෝගාාවචර ධර්මය කඩ කරන්නෙක් වෙමි. යෝගාවිචරයානම් නොපමාපුද්ගලයාය හේකිසිවක තදින් එල්ලී නැත. යෝගාාවචරයා යම්කිසි ලදදයකෙන් සතුටු වන්නකි. එහෙයින් යම්කිසි අස්නට ලදහොත් එහි පර්යංකයේ බැඳගෙන භාවනා මනසිකාරයෙහි යෙදී. එහිදී තිීනමිද්දයෙන් පෙළෙන අවස්ථාවක් ආවුත් හේසක් මන් කරයි. යළිත් පර්යංකයෙන් කල්ලියවයි මෙසේ කල් ගෙවන යෝගයා නින්දට යෑම සඳහා සකස්වීමක් නොපතයි. කෙලෙසුන්ගෙන් පෙළෙන සිතටය ප්‍රමාදනින්ද ඉඩලැබෙන්නේ ඇතැම් විටක සක්මනයේ ආළම්බන රජ්ජුවේ එල්ලීගෙන ඉන්නා විටක හෝ පර්යංකේහි ඉන්නා විටක හෝ චිත්ත සන්තානය බවාන්ගේට වැටීමෙන් එක්තරා පැවැත් වමෙකින් නිද්‍රා කෘතියක් සිදුවෙනසටි කියා හැ කියියහැ කිය ඇතැමියෝගීන්ට ඇතැම් දිනකදී දවල් දෙකේදිම දුබලතාවකදු නැතිව කල්ගෙවීමට පිළිවන්කම තිබෙන සැටි අප දැක ඇත. නොලිතා ඉන්නේ කොහොමදැයි ප්‍රශ්න නැගෙන්නේ යෝග කර්මය නියම ලෙස නොදන්නඔවුන් විසිනි. නියම අන්දමින් යෝගාවචර තත්ත්වයට පත්වන්නහුට පවා සංසාරික පරිචයත්, දූෂිත පරිසරේකට වැටීමත් හේතු කොටගෙන නංවාගත් උසස්නෙක්කම්ම අදහස ගිලිහි යන්නට ඉඩ තිබේ. එහෙයින් එබදු අවස්ථාවලින් ආරක්ෂ්‍රාවීමට නොකැඩී පවත්වාගෙන යන ආධ්‍යාශය සම්පත්තියකින් හා, තමහට බලපානා කෙලෙස් දුභර්තාවන් මැනවින් හඳුනාගෙන, න මිතුරන් කෙරෙහි බලවත් ඇද හිළිමත් ගතියකනුත් යුතුව විසිය යුතුය මට වරදින්නේ නැත යනමානී අදහස සම්පූර්ණයෙන් කඩාගෙන විසිය යුතුය සුදුසු කලන මිතුරෙකු ලද්දේනම් යෝගාවචරයා ඒ කලන මිතුරා කෙරෙහිම තද විශ්වාසය තබාගෙන සුකය යෝගී වැඩකරගෙන යායුතුය අවරදයක් සඳහා වෝ ඒගෙන යන වැඩ පිළිවඳ නවත් වන්නට කිසිම වැඩකට සම්බන්ධ නොවිය යුතුය ඔහුගේ ගමන බාධක සාගරයකය එහෙයිනි අරඹන වැඩ දිරාපත් වෙන හැටි යෝගා විචරයා මැනවින් දුොරදිග බලා වැඩ කරන්නෙකු විය යුතුය ලෞකික අදහසින් මැඩුණු පිරිහීගිය මානසික ශක්තිය ඇති ඇතැම් පුද්ගලයන් උසස් වැඩ පටන් ගැනීමේදී රමණීය වූද විසතුරු වූද විවිධ මාතෘකා ඉදිරිපත්කොට ජනයාකුල් මත්කරන සැටිත්. ටිකදිනකින් ඒ මාතෘකාාවනට යෙදු අදහස් මකාගෙන අන් මගක යන සැටිත් අපට පෙනි ඇතැම් වැඩ දිරාපත්වන සැටි අපිට වතහාගත හැකිය දිරාපත්වීම සංකත ධර්මයට අයත් ස්වභාව ධර්මයකි ඒ දිරාෑම සම්පූර්ණයෙන් තොරවී ඇත්තේ අසංකතයහිය එහෙයින් අසංකත තත්ත්වයට පත්වනතුරු දිරාපත්වීම වැරැක්වියනු හැකයි කියන්නට ද බැරි නැත මෙහි අප විස්සර කරන්නට අදහස් කළදිරාපත්වීම එය නොවේ ජනතාවගේ සිත්්ගන්නා අදහසින් අනුන්හට පෙන්නුම් කිරීමේ කුහක ප්‍රතිපත්ති අනුගමනයෙන් නානා මාදිලියයේ ෘත විදීන් ඉදිරිපත් කරන්නෝ සිටිති ඇතැම් ජාතක කතාවලදී ද නියම ප්‍රතිපත්තියකින් තොරව ගත්හි විදීන් මහාජනතාව හාමුවෙහිම දිරාපත් වූ සැටි අපට දක්නට ලැබේ. දීක නිකායේ සූත්‍රේක පාටික සූත්‍රේහිද බාහිරක තවසන් කිහිප දෙනෙකු හුදුම එලවන අන්ද මේ ෘත සමාධානය යුතුව කලක්වා සේකොට. ඒ සියලු ෘතාරම්භයන් දිරාපත්වන ැනට වැටී පිළිහීගිය සටියයක් සඳහන් වෙයි. මෙකලද ඇත්තැම් කෙනෙක් බෞද්ධ තත්ත්වයකුත් දරාගෙන දිගට පවත්වාලන්නට දෂ්කර වූ ගුණු සුරූපය වූ වැඩ අරඹා ඔවුන්ටත් පලමු ඒවා දෙලා පත්වන සැටි බලා කිසිදු සංවයකදු නැතිව කල්ගෙවන්නාහ. ආරම්භයේදී යොදන ගැඹුරු මාතෘකා ඇති වැඩද බොහෝ දෙනා අතර දිරාපත්වන සැටි අපට පෙනේ. මෙහිදී මෙසේ වීමට කරුණු දෙකක් අපට ඉදිරිපති වෙයි. එකක් නම් කරන්නට බලාපොරොත්තුවක් නැතිව කිරීමේ අභ්‍යසයක් නොලබා ප්‍රචාරයට හොඳ මගය යන මේ හැඟීම මුල් කරගෙන එහි යදීමයි. අනෙක්කරුණ ප්‍රතිපත්තිය ජීවනවෘතියක් වශයෙන් ගෙනෑමේ පවිටු සංකල්පයයි. මේ දෙකටම මුල බෞද්ධ ප්‍රතිපත්තිය ගෙන අයුත්තේ වචනෙන් නොව සිතින් නිස්සරණ අදහසින් බව නොතැකීමයි. දිරාපත් නොවන සැටි. යෝගා විචරයා, ස්වකීය ආරම්භයන් දිරාපත්වන්නට නොදී. මොහොතින් මොහොද තමාගේ හැම හොඳ පිළිවතක්ම වැඩි වැඩියෙන් දියුණුවට යන සැටියට යෝගහි යෙදිය යුතුය. මෙයට උපකාරවන්නේ නිවන් අරමුණම තදින් සිතට කාවද්දා ගැනීමය. මුලින් වැඩ අරඹා, ඇරඹූ වැඩ දිරාපත්වන්නට ඉඩහැරීමට හේතුවන්නේ ධර්මමය හැඟීමය අඩුකම බව කිවයුතුය. සතංච දම්මේන ජරං උපේති යැයි වදාලේ බුදුපාණන් වහන්සේ විසිනි සත්පුරෂයන්ගේ ධර්මය දිරාපත් නොවේ යනු එහි අදහසයි එහෙයි යෝගාවචරයා තමා අරමන යෝග වැඩ පිළිබඳ හැම දෙයක්ම සත්පුරුෂයන්ගේ ධර්මයට සම්බන්ධ කළ යුතුය. එද මැනවින් තේරෝම් ගෙනම කළයුතුවද පවත්වාගෙන යායුතු වූද වැඩ පිළිවෙලක් බව විශේෂයෙන් සලකිය යුතුය. ලෝකයත් ලෝකයහි ඇති ස්ඥා අஞ්ඥානක දේත් සිතිින් තදින් හෝ යන්තමින් හෝ බදාගෙන තමාගේ සිත තැන් පත්කරගැනීමට කොතරම් දැඟලුවත් කෙතරම් තර්ක න්‍යාය ඉදිරිපත් කළත් ඒ සිදුකරන්ට නම් කෙසිසේත් නොහැකිය. ඔබ ඔබේ සිතතැන් පත්කර ගැනීමට සිතනවානම් ඔබ විසින් පළමුවෙන්ම කළ යුත්තේ සත්ව සංස්කාරයන් කෙරෙහි ඔබ සිත්තුල බලපාන බැඳීම් හොඳට විමසා බැලීමය. ඊළඟට ඒ බන්ධනයන් ටිකෙන් ටිකකඩා අයින් කරගන්න. මේ නියම සිතින්ම සිදු කරන්න. එකල සිත හැදීම අපහසු නැත. නැත්නම් ඔබ කරන්න හදන්නේ අනුන් රැවටීමේ මහා ප්‍රයත්නයකි. ඕ. සියලු බැඳී ගැටීම් දෙකම මැනවිංසුයා බලා ඒවා එකින් එක අයින් කර දමන්න. ඔබට ජයගත හැකිවේ. යෝක වචරයාගේ මූලික පරමාර්ථය ඉතා උසස්්චිත්ත පරම්පරාවක් ක්‍රමේෙන් දියුණුවට පත්කර ගැනීමයි. එය ලෙහෙසි නැත ධර්මමය අදහස් සමෝහයකින්ම, තමාගේ චිත්ත සන්තාානය සපුරාලීම පහසු නැත. ඒ සඳහා සුදුසුම ක්‍රමයක් තිබේ. ඒ මෙසෙයි. සද්දාජාතෝ උපසංකමති උපසංකමානන පයිරුපාසති පයිරුපාසන්තෝ සෝතං ඕ දහති ඕහිත සෝතෝ දම්මං සුනාති සතුවා දම්මං ධාරේති දතාාන දම්මානං අත්තං උපපරික්කති අත්තං උපපරිකත දම්මා නි්ජානං කමන්ටී දම්මනි්ජාන කන්තියා සති චන්දෝ ජායති චන්දෝජාතෝ උත්සහති උසහිතුවා තුළයති තුළෙතුවා පදහති පහිතත්වෝ සමානෝ කායේන ජේව පර්ම සච්චං සච්චකරෝති ප්ඥායචනං අතිවිජන් පස්සති හටගත් සැදහැ ඇතියේ එළඹෙයි යේ පාරු පාසනය කරෙයි පාරු පාසනය කරනුයේ කන් නතු කෙරෙයි නතු කළකන් ඇතියේ දහම් අසයි දහම් අසා ඇසූ ධර්මය දරයි දරු ධර්මයහි අරුත් පිරික්ෂයි අරුත් පිරික්ෂණුවනො ොට ධර්මය වැටහෙති දහම් බැටහීම ඇතිකල් හි කත්ෘු කම්මෙතා චන්දය උපදී. හටගත්චන්දය ඇතියේ උත්සාහ කරයි. උත්සහ කොට තුලනය කරයි. එනම් අනිත්‍යාදී විසින් තීරණය කරයි. තුළනියකොට ප්‍රධානවීරය කරයි. නිවනට මෙහෙයෝසිත් ඇත්තේම, කයිනිදු ස්‍ය ප්‍රත්්‍යක්ෂ කරයි ප්‍රඥායුද කෙලෙස් විනවිද දකි. මෙහි ආරම්භේ පටන් නිර්වාන සාක්ෂත් කරණය දක්වා අවස්ථා දොළහක් වේ මෙහි මුලින් සඳහන් වන්නේ ධර්ම මේ ශරීරය සකස්කිරීමට උපකාරී වූ සද්දා ගොුණයයි. යෝගාවචරයා හට ශ්‍රද්ධාව අත්‍යවශ්‍ය මූලික කරුණක් බව සලකාගත හැකිය. සැදහන් තොරව අරඹන යෝගාවචර වැඩ දිරාපත්ව වනසැටි මෙහි මුලින් සඳහන් කරන ලදී. යෝගාවචරයාගේ යෝග කර්මය සාර්ථකවීමට නම් සැදහගුණය පෙරදරිවියයුතුය එයින් තොරනම් චිත්ත සන්තානය වියලි මුඩු විමකට සමානය මේ අන්තේ දක්වා ක්‍රමේෙන් දියුණුවට පත්කර ගනිමින් ගෙනයා යුතුය මේ සැදහයද නුවන හා සමඟ සම්බන්ධ නොකොට ගෙනෑමෙන් දිරාපත්වන්නට ඉඩ තිබේ එහෙයින් මෙහිදී මනා සැලකීමක් අවශ්‍යය දෙව කරුණ නම් කල්්‍යානමිත්‍ර ආශ්‍රයක් තමාට සලසා ගැනීමය. එය ලෙහෙසියෙන් සැලසෙන්නේ ඕකප්පනීය ශ්‍රද්ධාව සිත තුළ එළඹෙන කල්හීමය. සකල මේවහිදං ආනන්ද බ්‍රහ්මචරියන් යදිදං කල්්‍යාන මිත්තතායි වදාළ පරිදි ශාසන බ්‍රහ්මචරියාවත් මාර්ග බ්‍රහ්මචරියාවත් යන සියල්ලම ආධ්‍යාත්මය තුළ ලැබෙන්නේද වැඩෙන්නේද කල්්‍යාන නිිත්‍ර ආශ්්‍ර සම්පත්තිය උඩය. එය නොලදහොත් එම සියලු ගුණයෝ නොලැබී අන්නාහ. එපමනක් නොව අසීමිතවි පතරැසකටද වැටීමට ඉඩකඩ සැලසෙන්නේය. එහෙයින් නුවන හා මුසුකොටගත් සැදහැයිෙන් කල්යාන මිත්‍රාශ්්‍රයෙන් නියම ප්‍රයෝජනය ගැනීමට ඔබත් උනන්දුවන්න. කලන මිතුරන් ඇසුරු කිරීමේදී එයින් ලබාගත හැකිවන උතුම් ප්‍රයෝජනය මැනවින් තේරුම්ගෙන තිබිය යුතුය. මුලකී කරුණුවලින් එය මතුකරදයි කලන මිතුරන් ඇසුරු කරන්නා එහිදී සැදහැ නුවන දෙක යොදාලීමෙන් කලන මිතුරාගේ බසට කන්යොමුකිෙරීම සිදුවේ. එහිදී නුවන යොදාලීමෙන් කළමනා ක්‍රියාව පැහැදිලිව දැනෙයි. පැහැදිලිව දැනුණුදය තමාට අත්පත් කර ගැනීමට පිළිවන් වනුයේ සැදහැ තිබුණොත් පමණය. එහෙයි මේ ගුණ දෙකේ ක්‍රියාකාරිත්වය මෙහිදී ඉතා ප්‍රයෝජනය ඔබ කලන මිතුරන් ඇසුරු කරන්න. එසේ ඇසුරු කරන විට මැනවින් නුවන යොදන්න දැහැමි කතාවක් එතුමාගෙන් පිටවන විට එය ශ්‍රද්ධාව යොදා තමා අයත් කර ගැනීමට අමතක නොකරන්න එහිදී කලන මිතුරාගේ බසට කාණයොමු කිරීමත් එසේ කන්්යොමුකොට කියන බණක් ඇසීමත් ඔබ ඉතා සැලකෙල්ලෙන් සිදු කරන්න මෙයින් ඔබට ලැබුණේ මහත් ලාභයක් බව හොඳින් සිතේ තබාගන්න. කලින් සඳහන් කරන කරුණුවලින් සඳහන් වන්නේ දිරාපත් නොවන වැඩ පිළිවලකි බන අසා එසේ අසාගත් බන අහක නොදමා සිත්තුල ධාරණය කරගැනීම තැන්පත් කරගැනීම අදහස් කෙරේ. මේ හේතුකොටගෙන ඔබට බහුස්ෘත ගුණය ඔබ තුළ දියුණු කරගත හැකිය. බුදුදහම පාඩම් කොට දරාගෙන වාසේ කරන්නා ධර්මචෛත්‍යයකි එපමනකින් හේ දෙව්මිනිස්සුන් විසින් වැඳ යුතු පුද්ගලේක්ද වන්නේය තමනකින් නොනැවෙති ඊළඟ කරුුණඩ ද සිත්‍යයොමු කරන්න එනම් පාඩම් තිබෙන බනකොටස්වල තේරුම් මැනවින් මෙනෙහි කිරීමය. තමාගේම නුවනින් හෝ අන්වැඩිහිටියන්ගේ පිටුහාලාක් ලැබගෙන හෝ ඔබට මේ අර්ථය සපුරාගත හැකිය. එසේ අර්ථය සපුරාගැනීමේදී ඉක්මන් නොවිය යුතුය බුදුපියාණන් වහන්සේගේ අදහස් ඩත් මහරහතන් වහන්සේලාදුන් අර්ථ පිළිවෙලක් ඇත. ඒවා ඔබට සොයාගත නොහැකිනම් උගත් ශික්‍ෂාකාමී ධර්මවාදී උත්තුමෙකු සොයාගෙන එතුමන් වෙතින් තේරුම් ගැනීමට උත්සාහවත් වන්න. ප්‍රතිපත්ති ගරුක නොවූ අධර්මවාදී පුද්ගලයාගෙන් බන අසන්නට නොයනු මැනවිී. එහිදී ඔබට නියමධර්මය නොලැබීයාමට ඉඩ තිබේ. අත්හං උපපරික්කතෝ දම්මා නිච්චානං කමන්ති යන්නෙහි තේරුම අර්ථය මෙනෙහි කරන්නාහට ධර්මයෝ දැනීම ඉවසත් හෙවත් තේරුම සලකන්නා හට එහි අඩංගුවන ධර්මකාරණයෝ දැනීමට පර්ත්වනු ඇත මේය දම්ම නි්ජානක්කන්තියයි තමා උගත්ධර්මයන් පිළිබඳව තේරුම් සිතට වටිහීමට මේ නම යොදනු ලැබේ මේ ශක්තිය නැත්නම් කොතරම් ධර්මය උගත්තාත්ය ප්‍රයෝජනය නොලබේ ධර්මානුරූපව උත්සාහයක් ගැනීමට ඕනෑකම සිත තුළ පහළ වන්නේ මේ ධම්ම නි්ජානක්කන්තිය ඇතිකල්හි පමණි එහයින් උගනාතාක් ධර්මය පිළිබඳ තේරුම් සලකාගෙන ඒ මැනවින් සලකා බැලීමට නිතර නිතර පුරුදු විය යුතුය වත් කරුණකින් ඒය පැහැදිලි කරන සේක එනම් දම්ම නි්ජානක්කන්තියා සතිචන්දෝ ජායති චන්දජාතෝ උත්සහති යනුයි දම්ම නි්ජානක්කන්තිය ඇති වන විට චන්දය ඇතිවේ කත්තු කම්මෙතා කුසලච්චන්දය ඇතියේ උත්සාහය ගැනීමට සිදවෙේ යනු එහිතේරුමයි මේ ධර්මමය අභිවර්ධනයේ ඉතා හොඳ සන්ධස්ථානයකි. මත්තට තම අභ්‍යන්තරයහි සංවර්ධනයට පත්කර ගැනීමට ඇති. සියලු ලෞකික ලෝකෝත්තර ගුණධර්ම පරම්පරාවට ඉඩ සැලසෙන්නේ මේ උත්සාහයේ උපකාර ලැබී මෙනිි. දම්ම නිචානක්කන්තිය යන්න ගැනද ගැඹුරට සලකන විට දම්මට්ටි තිඥානය තෙක් හිතේ දියුණුව පහළ වූ බව තේරුම් කළ හැකිය එයනම් විදර්ශනාභාවනාවේදී ලැබෙන සපපච්ෂය නාමරූප දර්ශනයයි මෙහිදී මේ පුද්ගලයා හට නාමරූප ධර්මයන් පිළිබඳව අජ්්‍යත්ත වශයෙන්ද බහිද්දහ වශයෙන්ද පච්චත්ත ලක්කනාවබෝධය සම්පූර්ණව තිබිය යුතුය උස හිත්වා තුළේති යන්න නවවැනි කාරණයයි ප්‍රධානවීරයහි තුළනය කෙරේ තුළනේ නම් නාමරූප ධර්මයන්හි ලැබෙන සාමාන්‍ය ලක්ෂණය භාවනාමයඥානය වටහා ගැනීමයි සාමාන්‍ය ලක්ෂණය නම් අනිත්්‍ය ලක්ෂණය දුක්කලක්ෂණය අනාත්මලක්ෂ්ණය යන ත්‍රිවිධ ලක්ෂණයයි ලක්ෂණයන් පිළිබඳ අවබෝධය පටන් ගන්නේ සම්මස්සන ඥානය පවත්නා අවස්ථාාවේයර් උදයක් බේඥාන අවස්ථාවේ එයම දිය් නොවට පත්වී වැටහෙයි. ත්‍රලක්ෂණය ධර්මයන්ගේ ස්වභාවයයි. මුලදී ඒ නොපෙනෙන්නේ ඒ වැසීගිය හෙනිි. එසේ වැටහුණේ එය මෙනෙහි නොකිරීමණ සන්තතියෙන් වැසීගිය හෙයින්ද උද්‍යබ්‍යය මෙනෙහි නොකළ හෙයින්ද. අනිත්්‍ය ලක්ෂණය ප්‍රකට නොවේ. එය සන්තතිය ගලවා උදේ වැදක මෙනහි කරන කල්හි ප්‍රකට ස්වභාවයට පත්වේ. ඉරාපතෙන් වැසුණු හෙයින්ද. තර පෙලීම මෙනෙහි නොකරන හෙයින්ද දුක්කලක්ෂණය ප්‍රකට භාවයට පත් නොවේ. ඉරියව් ගැලවීම නවත්වා එයින් ලැබෙන අබින්න පතිපීලනය එනම් පුනපුනා පෙලීම මෙනෙහි කිරීමෙන් දුක්කලක්ෂණය ප්‍රකටභාවයට පත්වෙේ. ගන සංඥාවෙන් වැසීගිය හෙයින්ද. නානාධාතු, වි බෝගය මෙනෙහි නොකළ හෙයින්ද අනාත්මලක්ෂණය ප්‍රකට නොවෙයි. ගන සංඥාව ඉවත්කොට නානාධාතු විනිල් බෝගය මෙනෙහි කරන විට ඒ අනාත්මලක්ෂණය ප්‍රකටභාවයට පත්වේ. මිල්ලඟ කරුණ තුළයිත්වා පදහති යනවි. එයින් ප්‍රකාශ වන්නේ තියුණු විදර්ශනාවට නගා. සංස්කාරයන් සම්වර්ශනය කරන අයුරුයි. එය බංගඥානයේ පටන් අනුලෝමඥානය ලැබීමතෙක් අවස්ථාවන්සේ ගත හැකි වෙයි. පහිතත්තෝ කායේන චේව පර්ම සච්ලං සච්චිකරෝති යෙයි සඳහන් වන්නේ නිර්වාණධාතුව සාක්ෂාත් කරණයයි විදර්ශනාවාස්ථාවේදී නිර්වාණය පිළිබඳ දැනීම නොයකුත්වර සිදවෙයි ඒ වනාහි අනුමාන වශයණී සිතට නිර්වාණධාතුව අරමුණුවන ආකාරයෙන් නොවේ ඒ නිර්වාණධාතුව පළමුුවෙන්ම අරමුණුවන්නේ විදර්ශනාඥානයන්ගේ කෙළවර මාර්ක චිත්තයට මුලින් ලැබෙන ගෝත්‍රභූ සිතටය අවස්ථාව හඟවන්න වචනයකි පහිතත්තෝ යනු. එහි තේරුම නිවන් පිණිස මෙහෙයු සිත් ඇත්තා යනුයි. නිවන් පිණිස මෙහෙයු සිත් ඇත්තේ නාමකායින් හා රූපකයින්ද ඒ පරමාර්ථ සත්‍යය වූ නිර්වාණධාතුව ප්‍රත්‍යක්ෂ කරයි. මෙසේ මේී නිර්වාණධාතුව සාක්ෂාත් කරණය කාය සාෂාත්කාරය නාම සාක්ෂාත්කාරයයි දෙවදෑරුම් වේ. එයින් කාය සාක්ෂාත්කාරය නිසා අනවරාග්‍ර සංසාරෙහි පැවති කායදරත කායසන්තාපාදිය නැති වූ බව දැනගනිී. නාම සාක්ෂාත්කාරයේ නිසා එලෙසම කෙලෙස් ගහනය නැති වූ බව දැනගනිී මරණ බය ගැන නිතර සැලකීම පින්වත්නේ මරණ නැමති මාරයා දුරලීම පිණිස මේ ආත්මභාව සංඛ්‍යාත ලෝකේහි මරණ සංඥාව තැන්පත් කරගත් කයත් සිතත් ඇතිව වඩව් මෙසේ වැඩු සිත් ඇති ඒ සත්වයාගේ සිරුර සම්බන්ධ කොටගෙන පවත්නා සෑම තන්හාාවක්ම පහවේ. ජරාව ඉතා මනාපවූරූපය කලිටි කරයි කාශාස්වාසාදී බියකරුරෝගතෙමේ තමා කෙරෙහි වූ සියලුම බලය හෙවත් ශක්තිය පැහැරගනිී පින්වතුනි මරණයතෙමේ නොයෙක් උපභෝග පරිභෝග වස්තුූන්ගෙන් රක්නාාලද මේ ජීවිතය වනසාදමයි එබැවින් ජීවිතෙහි කිිනම් ප්‍රයෝජනයක් ඇත්ද. කර්මනවති සුනගින් පහර දෙනලද රෝගනැමති රලබිඳුම් ඇති සංසාර සාගරමකේහි විපතටවටන්නා වූ තෙපි තමාවට කරුණුදේ නොකරව නිවන් ලැබගන්නා වැඩ වඩව් සත්වයන්ගේ මේ ප්‍රමාදය දුක් උපදවන්නේ නොවේද